ඔන්න එළියනේ පොරොන්දුන විදිහට ඔයාගේ ඇඟේ හැඩයට ගැලපෙන්න ඇඳුම් තෝරන්නේ කොහොමද කියන වීඩියෝ එකේ දෙවනි කොටස තමයි මං අද අරගෙන ආවේ. මේ ඇපල් හැඩයේ ඇඟම තමයි රවුන්ඩ් ෂේප් සර්කියුලර් ෂේප් කියලා හඳුන්වන්නේ. ඇපල් ෂේප් එකේ ලක්ෂණ තමයි ඔයාගේ උරහිස, පපුව, ඉන සහ උකුලේ අගයන් බොහෝ දුරට සමානයි. ඒ වගේම ඔයාගේ පපුව ගොඩක් විශාලයි. ඉන එතරම්ම පැහැදිලිව වෙන් වෙන්ව පේන්නේ නැහැ. ගොඩක් දෙනෙක් ඇපල් ෂේප් එකයි පෙයා ෂේප් එකයි පටලව ගන්නවා. ඉතින් ඒ හින්දාම ඒ දෙක අතර වෙනස පෙන්වන්න හිතුවා. ඇපල් ෂේප් නම් ඉනෙන් උඩ කොටස තමයි ගොඩක් හෙවි. ඒ වුණාට පෙයා ෂේප් නම් ඉනෙන් පහළ තමයි වැඩි බරක් තියෙන්නේ. ඉතින් ඇපල් හැඩති ඇඟක් තියෙන ඔයාලට ඇඳුම් තෝරන්නේ කොහොමද? ඔයාලා දන්නවා ඔයාලගේ ඉන උකුල ගොඩක් පිරිලා වගේ නිසා හැඩයක් ගන්න අමාරුයි. ඒ හින්දා ඔයාලගේ බඩ හරියට මිඩල් සෙක්ෂන් එකට අනෙක් අයගේ අවධානය එන එක අයින් කරන්න ඕනේ. මිඩල් සෙක්ෂන් එකට වෙනස් මෝස්තරේන ඇඳුම් නම් ඔන්න ඔයාලට ගැලපෙන්නේ නැහැ. සමහරක් ඇඳුම් තියෙනවා ෆැබ්‍රික් එකෙන්ම තමයි වෙනස් හැඩ රට අරන් එන්නේ. අන්න ඒ වගේ ඇඳුනොත් ඔයාලට ගැලපෙන්නේ නැහැ. ලෝකට් පෑන්ස්, හයි කට් ටී ෂර්ට්ස් කියන්නේ ඔයාලට ගැලපෙන්නේ නැති තවත් විලාසිතාවක්. ඔයත් ටිකක් ලොකු බෙල්ට් පාවිච්චි කරනවා නම් අනිත් අයගේ අවධානය ඔයාගේ බඩ හරියට එන එක අඩු කරන්න බෑ. ඉතින් ඔයා බෙල්ට් වලට ගොඩක් කැමති නම් තද වර්ණයෙන් යුතු හීනි බෙල්ට් පාවිච්චි කරන්න. ඇඟට මෙහෙර වෙන මෙන්න මේ වගේ ඇඳුම් වලට කියන්නේ ක්ලිංගි ඩ්‍රෙසස් කියලා. ඉතින් ඒ වගේ ඇඳුනොත් ඔයාලට එතරම්ම ගැලපෙන්නේ නැහැ. අපි දැන් බලමු ඇපල් හැඩයට ගැලපෙන බ්ලවුස් ඩිසයින්ස් මොනවද කියලා. රැප් බ්ලවුස් ඩිසයින් එකෙන් ඔයාගේ ඉනට පොඩි හැඩයක් අරන් එන්න උත්සාහ කරනවා. ඩොල්මන් ස්ලීව් එකෙන් අත්වලට සහ උරහිසට පොඩි වොලියුම් එකක් අරන් එනවා. ඒකෙන් මිඩල් සෙක්ෂන් එකේ තියෙන මහත ගතිය බැලන්ස් කරලා දෙනවා. ඇපල් හැඩයේ ඔයාලගේ පපුව ටිකක් විශාලයි. නමුත් ඒකම තමයි ඔයාලගේ බෙස්ට් ෆීචර් එක වෙන්නේ. ඉතින් මේ වගේ වීනෙක් තියෙන බ්ලවුස් ඇඳම ඇටෙන්ෂන් එක අප බොඩි එකට ගන්නවා. ඒකෙන් ඔයාට ලස්සන හැඩයක් අරන් එනවා. පෙප්ලම් බ්ලවුස් එකෙන් ලස්සන කර්වි ගතියක් අරන් එන ගමන් ඔයාගේ තියෙන බඩේම හංගන්න උදව් කරනවා. ඔයාලා දන්නවද ඇත්තටම ඇපල් ෂේප් ඔයාලගේ කකුල් හරිම ලස්සනයි. ඒ හින්දා ඔයා උස කෙනෙක් වුණත් කොට කෙනෙක් වුණත් ඔයාලගේ කකුල් වලට අවධානය යන විදිහට අඳින එක ඔයාලගේ ෂේප් එකට ගැලපෙනවා. ඉතින් මේකට හොඳ මොනවද? කොට කලිසම් සහ කොට සාය. තවත් පොඩි බෝනස් ටිප් එකක් කියලා දෙන්නද? ෂෝට්ස් අඳිනකොට නියුඩ් සැන්ඩල්ස් පාවිච්චි කරන්න. එතකොට ස්කර්ට්ස් අඳිනවා නම් හයි හීල්ස් පාවිච්චි කරන්න. එතකොට බොටම් හාෆ් එක හොඳට බැලන්ස් කරලා දෙනවා. ඒ වගේම මතක තියාගන්න ෂෝට්ස් හැමතිස්සෙම හයි වේස්ටඩ් වෙන්න ඕනි කියලා. නැත්තම් මෆින් ටොප් එක නිසා ආයෙත් ඔයාව ගොඩක් මහතට පේනවා. ඔයාලගේ හැඩයට ගැලපෙන ජීන්ස් වෙන්නේ ස්ට්‍රේට් හෝ ස්ලිම්, බූට් කට්, ස්කිනි. ඊට අමතරව ෆ්ලෙයර් ජීන් එකත් ගැලපෙනවා. ඔයාලට ගැලපෙන පෑන්ස් විලාසිතා විදිහට අඳුන්වන්න පුළුවන් හයි වේස්ටඩ්, බෙල්ටඩ් සහ ස්ට්‍රේට් ලෙග් කියන පෑන්ස්. ඔයාලා වැඩිපුරම කැමති ගවුම් ඩිසයින්ස් ගැන දැනගන්නනේ නේද? ඉතින් ඔයාලගේ හැඩයට ගැලපෙන ලස්සන ඩිසයින් එකක් තමයි එම්පයර් වේස්ට් කියන්නේ. ඒකෙන් ඉනට හොඳ හැඩයක් අරන් එනවා. ඒ වගේම ඕෆ් ද ෂෝල්ඩ කියන ඩිසයින් එකත් ලස්සනයි. සමහරක් වෙලාවට පොඩි සැකයක් හිතෙන්නත් පුළුවන් මට මේක ලස්සනයිද කියලා. ඇත්තටම ඕෆ් ෂෝල්ඩ වලට වඩා ස්ට්‍රැප්ලෙස් තමයි ඔයාලගේ ඇඟේ ෂේප් එකත් එක්ක මැච් වෙනවා කියලා කියන්නේ. මීට අමතරව රැප් ඩිසයින් එකනොත් ඔයාගේ ඇඟට පොඩි හැඩයක් අරන් එන්න උත්සාහ කරනවා. ඔයාලට ගැලපෙන්නේ නැති නෙක් ලයින්ස් ගැන දැනගෙන ඉන්න එකත් වැදගත් නේද? ඉතින් ඒ වගේ ගැලපෙන්නේ නැති එක නෙක් ලයින් එකක් තමයි හෝල්ඩ්. කර උඩට තියෙන නෙක් ලයින්ස් උදාහරණයක් කිව්වෝ චයිනීස් කොලර් වගේ නෙක් ලයින්ස් එහෙමත් ඔයාලට ගැලපෙන්නේ නැහැ. කර වටේ ඩෙකරේට් කරපු නෙක් ලයින්ස් වගේම බෝට්ටු කර එහෙමත් ඔයාලට ගැලපෙන්නේ නැහැ. ඔන්න ගොඩක් දිනක් බලාගෙන හිටපු ෂේප් එක පෙයා ෂේප්. පෙයාස් ගෙඩියක් වගේ හින්දා පෙයා ෂේප් කියලා කියනවා. ඒ වගේම ත්‍රිකෝණාකාර හැඩතියඟ කියලා මේ පෙයා ෂේප් එකට කියනවා.
ඉතින් පෙයා ෂේප් හැඩේ අයගේ ලක්ෂණ මොනවද? එයාලගේ උරහිසට වඩා උකුල සහ කලව ගොඩක් පළල්. ඒ වගේම හරිම ලස්සන හැඩති ඉනක් තියෙනවා. ඉතින් පෙයා හැඩති ඔයාලට ගැලපෙන ඇඳුම් තෝරගන්නකොට දැනගෙන ඉන්න ඕනේ ටිප්ස් මොනවද? උකුල පළල්. නමුත් පපුව කුඩා නිසා උඩුකයට තමයි ඇඳුමින් අවධානය අරන් ඉන්න ඕනේ. ඉතින් මේක කරන්නේ කොහොමද? හොඳ දීප්තිමත් වර්ණ තියෙන බ්ලවුස් තෝරගන්න. ඒ වගේම ප්‍රින්ට් එකක් වගේ බ්ලවුස් එකේ තියෙනවා නම් තවත් හොඳයි. ඔයාලට ගැලපෙන බ්ලවුස් ඩිසයින්ස් ගැන කතා කරනකොට උරහිස පළල්ව සහ පපුවට ඇටෙන්ෂන් එකක් දෙන නෙක්ලයින්ස් තියෙන බ්ලවුස් ඩිසයින්ස් තමයි ඔයාලට ගොඩක්ම ගැලපෙන්නේ. බෝඩ් නෙක්, ස්කූප් නෙක් කියන්නේ උරහිස පළල්ව පෙන්නන නෙක්ලයින් ඩිසයින්ස්. පපුව ප්‍රදේශයට පිරුණු බවක් එකතු කරන නෙක්ලයින් එකක් තමයි ස්වීට් හාර්ට්. කෝල් නෙක්ලයින් එකෙන් පපුවට වොලියුම් එකක් අරන් එනකොට ස්කියා නෙක්ලයින් එකෙන් උඩුකයට අවධානය අරන් එනවා. ස්ට්‍රැප්ලස් ඩිසයින් එකත් උරහිසට සහ පපුවට පුළුල් බවක් එකතු කරනවා. නමුත් හැම පෙයා හැඩති ගෑනු ළමයෙකුටම කම්ෆර්ටබල් ඩිසයින් එකක් නම් නෙමෙයි. ඔයා අඳින බ්ලවුස් එකෙන් ලස්සන හැඩයක් අරන් එන්න නම් මෙන්න මේ ටිප් එක ගොඩක් වැදගත්. ඔයාගේ බ්ලවුස් එක ගොඩක් ෆිට් එකට අඳින්නත් එපා. ඒ වගේම ගොඩක් ලූස් බ්ලවුස් එහෙමත් ඔයාලට ගැලපෙන්නේ නැහැ. ඔයා අඳින බ්ලවුස් එක ඉන ළඟින් ටිකක් ටයිට් වෙලා උකුල හරියට එනකොට පොඩි ලූස් ගතියක් තියෙනවා නම් ඔයාට ලස්සන අවර් ග්ලාස් ෂේප් එකක් අරන් එනවා. අන්නේ ඒ විදිහට තමයි ඔයාගේ බ්ලවුස් ඩිසයින් එක තෝරගන්න ඕනේ. කරට සහ උරහිසට විසිතුරු ඩිසයින්ස් තියෙන ටොප්ස් වලිනුත් උඩුකයට අවධානයක් අරන් එනවා. පබලු තියෙන, සීක්වෙන්ස් තියෙන ඩිසයින්ස්, එතකොට බෝ ඩිසයින්ස්, කොලර්ස්, මේ හැම දෙයක්ම එම්බෙලිෂ් ටොප්ස් විදිහට ගන්න පුළුවන්. ඔයාට ලස්සන හැඩයක් අරන් එන්න ඔයා තෝරගන්න බ්ලවුස් එකේ දිගත් බලපානවා. ඔයාට ගැලපෙන්නේ හරියටම උකුල ළඟින් ඉවර වෙන බ්ලවුස් එක. සමහරක් බ්ලවුස් තියෙනවා ගොඩක් දිගයි. එහෙම ඇඳාමත් ඔයාගේ ෂේප් එක පේන්නේ නැහැ. ඒ වගේම ගොඩක් කොට ක්‍රොප් ටොප්ස් වගේ ඩිසයින්සුත් ඔයාලට ලස්සනක් අරන් එන්නේ නැහැ. මේ ටිප් එක සරලයි වගේ පෙනුනට ඇත්තටම ගොඩක් වැදගත්. මොකද පෙයා ෂේප් අයගේ බස්ට් එක අඩු නිසා පැඩඩ් බ්‍රා හරි පුෂප් බ්‍රා වලට හරි යනවා නම් බස්ට් එකට වොලියුම් එකක් අරන් එනවා. ඒකෙන් ඔයාගේ පෙයා ෂේප් එක වෙනුවට අවර්ග්ලාස් ෂේප් එකකට හැරෙන්න පුළුවන්. ඔයාලට හොඳටම ගැලපෙන ජීන්ස් තමයි ස්ලිම් ස්ට්‍රේට්, බූට් කට් සහ හයි වේස්ටඩ් කියන්නේ. ඒ වගේම ජීන්ස් තෝරගන්නකොට ගොඩක් තද වර්ණවලට යන්න. කළු, නේවි බ්ලූ, බ්‍රවුන්, ඔලිව් ග්‍රීන් වගේ කලර්ස් ඔයාලට හොඳටම මැච් වෙනවා. ඉක්මනටම බලමු ගැලපෙන පෑන්ට්ස් මොනවද කියලා. ෆ්ලැට් ෆ්‍රන්ට්, හයි වේස්ටඩ් වගේ පෑන්ට්ස් වලින් මිඩ් සෙක්ෂන් එකට යන ඇටෙන්ෂන් එක අඩු කරලා බැලන්ස් කරනවා. ස්ලිම් ස්ට්‍රේට් වගේ පෑන්ට්ස් ඔයාගේ හිප් එකේ තියෙන කර්වි ගතිය හොඳට පෙන්වනවා. ඔයාලට ගැලපෙන ගවුම් විලාසිතා ගැන කතා කරොත් ඒ ලයින්, ෆිට් ඇන් ෆ්ලෙයා වගේ ඩ්‍රෙසස් ඔයාලට හොඳටම ගැලපෙනවා. ඒ වගේම තවත් පොඩි ටිප් එකක් කියන්නද? අත් ටිකක් ලොකු, උදාහරණයක් ගත්තොත් බෙල් ස්ලීව් වගේ, එහෙමත් අත් තියෙන ඇඳුම් ඔයාලගේ පුළුල් උකුල බැලන්ස් කරලා දෙනවා. මීට අමතරව ඔයාලට ගැලපෙන ෆ්‍රොක් ඩිසයින්ස් තමයි රැප්, ඕෆ් ෂෝල්ඩර් සහ ස්ට්‍රැප්ලස් කියන්නේ. ඔන්න දැන් කතා කරන්න යන්නේ අපි හැමෝම කැමති ෂේප් එක, අවර් ග්ලාස්. ඉතින් අවර් ග්ලාස් හැඩති ඇඟක ලක්ෂණ මොනවද? ඔයාගේ උරහිසේ සහ උකුලේ අගයන් ගොඩක් දුරට සමානයි. ඒ වගේම ඔයාට තියෙන්නේ හැඩති සිරුරක්. ඔයාලට සිහින් ඉනක් තියෙන නිසා ඉන හැඩට පේන ඇඳුම් අඳින්න. උදාහරණයක් කිව්වොත් හයි වේස්ටඩ් ජීන්ස් එක, ෆිට් ස්කූප් කර තියෙන ටී-ෂර්ට්ස්, ඒ වගේම ඉනළඟ රැප් හෝ ටයි ස්ටයිල් ඩ්‍රෙසස් ඔයාලට ගොඩක් ලස්සනයි. ලස්සන හැඩයක් තියෙන ඔයාලා කිසිම හැඩයක් නැති ඇඳුම් අඳින්නේ මොකද නේද? ඒ වගේ ඇඳුම් වලින් ඔයාගේ ලස්සන කර්වි ගතිය එහෙම්මම මකලා දානවා. අවර් ග්ලාස් ඔයා සමහරක් විට චුට්ටක් විතර මහත් ඇති.
ඒ වගේ වෙලාවට වුණත් ඔයාගේ අවර්ග්ලාස් ෂේප් එකට කිසිම කරදරයක් බාධාවක් වෙන්නේ නැතුව අඳින්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ ගොඩක් ෆිට් එකට ඇඳුම් තෝරගන්න එපා. ටිකක් කම්ෆර්ටබල් ලෙවල් එකට ලාවට ඇඟේ ගානට වගේ තෝරගන්නකොට ඔයාගේ අවර්ග්ලාස් ෂේප් එකට කිසිම හානියක් නැතුවම ඇඳුම් අඳින්න පුළුවන්. අවර්ග්ලාස් වලට ගැලපෙන ගොඩක් බ්ලවුස් ඩිසයින්ස් තියෙනවා. ඒ අතරින් උරහිසට පොඩි පුළුල් බවක් එක් කරන වීනෙක්, ස්කූප් නෙක් සහ බෝට් නෙක් ගොඩක් ලස්සනයි. ඔයාලගේ බස්ට් එක ටිකක් ලොකුයි නම් පෝලෝ ටොප්ස්, ටර්ටල් නෙක් සහ ටයිට් ක්‍රූ වගේ නෙක් ලයින් නම් ඔයාලට ලොකු ලස්සනක් අරන් එන්නේ නැහැ. උකුල ප්‍රදේශයට සහ පපුවට ගොඩක් රැලි තියෙන ඇඳුම් වලින් ලොකු වොලියුම් එකක් අරන් එනවා. ඒකෙන් ඔයාගේ කර්වි ගතිය ෂේප් එක ඉස්මතු කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඔයාගේ ඉන ලස්සනට ඩිෆයින් කරන ඕනෙම ජීන් එකක් ඔයාට ලස්සනයි. ඒ වගේ ලස්සනම ජීන්ස් ටිකක් තමයි හයි වේස්ටඩ්, වයිඩ් ලෙග් සහ ස්කිනි කියන්නේ. ඔයාගේ ඉන ගොඩක් හැඩට පෙන්නන පෑන්ට්ස් තමයි බෙල්ටඩ් වේස්ට්, ස්ට්‍රෙචි සහ ෆ්ලෝවි කියන්නේ. සාමාන්‍ය ගමනකට, විශේෂ අවස්ථාවකට, මේ ඕනෙම වෙලාවකට ඔයාගේ ලස්සන හොඳටම පෙන්නන ඩ්‍රෙසස් තමයි ජම්ප් සූට්, ෂීට් සහ රැප් ඩ්‍රෙසස්. ඉතින් මගේ ඉහෙලියන්ට පොරොන්දු වන විදිහට මම ඉතිරිව තිබුණ අනිත් ෂේප්ස් තුන, ඇපල්, පෙයා සහ අවර්ග්ලාස් ගැනත් කතා කළා. ඉතින් ඇඳුම් තෝරද්දී මේ ටිප්ස් ටික මගේ ඉහෙලියන්ට මතක නම් ඔයාලට ලස්සනම ගැලපෙනම ඇඳුම් ටික ඉක්මනටම තෝරගන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් මේ ටිප්ස් ඔයාලට උදව් වෙයි කියලා හිතනවා. ඉතින් අපේ මයිහෙරි චැනල් එකට තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.